SPD2 සරලව සිංහලෙන් Mindful Contracts Administrator සමගින් ශ්‍රී ලාංකික ඔබට පිළිදෙන තිලිනයයි මේ. අද අපි කතා කරන්න යන්නේ අර්ථ දක්වන ලද පදවල 6 වෙනි ෆැමිලි එක ගැන. මීට ඉහතදී වීඩියෝ පාට 5කින් අපි අර්ථ දක්වන ලද පදවල ෆැමිලිස් 5ක් ගැන කතා කරා. මොනවාද මේ ෆැමිලිස් 5? The Contract කියන ෆැමිලි එක ගැන අපි කතා කරා පළවෙනි ෆැමිලි එක හැටියට. මොකක්ද කන්ට්‍රැක්ට් කියලා කියන්නේ? The documents which is forming the contract. ඒ කියන්නේ මෙම කර්තව්‍ය කිරීම සඳහා මේ parties දෙක අතර ඇති වෙන contract එකට අවශ්‍ය වෙන ඒ contract එක තුල ඇතුළත් වෙලා තියෙන අඩංගු වෙලා තියෙන documents මොනවද කියන එක තමයි අපි කතා කරේ පළවෙනි family එක හැටියට. ඊට පස්සේ අපි කතා කරා parties and personal කියලා family එකක් ගැන. ඒ කවුද? ওই contract එකට අයත් අදාළ වෙන ස්ටේක් හෝල්ඩර්ස් ලගේ ෆැමිලි එක. එතනින් එහාට අපි ගියා ටයිම් ෆැක්ටර් එක ගැන කතා කරන්න. මොකක්ද මේ ටයිම් ෆැක්ටර් එක යටදී අපි කතා කරේ? ඩේට්ස්, ටෙස්ට්ස්, පීරියඩ්ස් ඇන්ඩ් කම්ප්ලීෂන් කියලා ෆැමිලි එකක් ගැන අපි තවදුරටත් කතා කරා. ඊට පස්සේ අපි ගියා කොස්ට් ෆැක්ටර් එක ගැන කතා කරන්න. ඒ තමයි අපේ හතරවෙනි ෆැමිලි එක. මනි ඇන්ඩ් පේමන්ට්ස් කියන ෆැමිලි එක. ඒක ඇතුළේ හිටි සමාජිකයන් ගැන අපි කතා කරා. ඊට පස්සේ එතනින් එහාට අපි වර්ක්ස් ඇන්ඩ් ගුඩ්ස් කියලා ෆැමිලි එකක් ගැන කතා කරා ඔබට මතක ඇති. ඒ පස්වෙනි වීඩියෝ පාඩේ. අද අපි කතා කරන්න යන්නේ අන්ක්ලැසිෆයිඩ් ෆැමිලි එකක් ගැන. මේ ෆැමිලි එකේ සමාජිකයන්ව අපිට ඔය කියන රාමුව තුල රාමුගත කරන්න බෑ. මේ කන්ට්‍රැක්ට් එකේ ඇඩ්මිනිස්ට්‍රේෂන් එකට ඉතාම වැදගත් වෙන අර්ථ දක්වන ලද පද ෆැමිලි එකක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. මේ ෆැමිලි එකේ SBD2 වර්ෂන් එකේ සමාජිකයන් 7 දෙනෙක් ඉන්නවා. FIDIC 1999 version එකේ එමත් නැත්නම් SBD2 එකේ නියුන් සහෝදරයාගේ සමාජිකයන් 9 දෙනෙක් ඉන්නවා. අපි මේ 9 දෙනා කවුද කියලා කතා කරමු. මුලින්ම මේ 7 දෙනා ගැන කතා කරලා ඉඳලා. පළවෙනි සමාජිකයා කවුද? ඒ තමයි contractors documents කියලා කියන සමාජිකයා. ඔයගලන්ට මතක ඇති contractors documents කියන සමාජිකයා රාමුගත කරලා තියෙනවා works කියන defined term එක ඇතුලේ. works කියන අර්ථ දක්වන ලද පදයේ තුල SPD2 version එකේ. නමුත් FIDIC 1999 version එකේ ඒ පෞලේ සමාජිකයෙක් හැටියට අපි contractors documents කියන එක සලකන්නේ නැහැ. අපි බලමු මේ contractors documents කියන සමාජිකයා තුල ඉන්නේ කවුද කියලා. ඔහු තුල ගැබ් වෙලා තියෙන ලක්ෂණයන් මොනවද? ඔහු තුල තිබෙන චරිත ලක්ෂණ මොනවද කියලා අපි ඉගෙන ගමු. calculations, computer programs and other software කියලා තමයි අපි කියන්නේ. ඉතින් එහාට තවදුරටත් ගියාම drawings, manuals, modules and other documents. ඊට පස්සේ ඊටම වැදගත් දෙයක් තියෙනවා. මොකක්ද ඒකේ තියෙන්නේ? of technical nature if any supplied by the contractor under the contract. මේක තමයි මේ සමාජිකයාගේ definition එකේ තියෙන්නේ. එතකොට ඔයගලන්ට තේරෙනවා මේ permanent works සහ temporary works වලට අමතරව මේ contractor විසින් පිළියෙල කරන ලද මේ contract එකට අවශ්‍ය කරන documents කොටසක් ගැන අපි වෙනම කතා කරනවා. ඒ කොටස බොහෝ දුරට මේ contractors documents කියලා කිව්වහම ඉතාම පැහැදිලිව තේරුම් ගන්න contractors documents කියලා කියන්නේ contract document එකේ part එකක් නෙමෙයි. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම අපි හිතමු contractor භාවිත කරනවා AutoCAD වෙනුවට වෙනත් මෘදුකාංගයක්. එතකොට ඒ මෘදුකාංගය කන්ට්‍රැක්ට් එකේ පාර්ට් එකක් කියලා අපිට කොයි වෙලාවකවත් කියන්න බෑ. ඒක තමයි මේ දෙකේ තියෙන වෙනස. ඒක පැහැදිලිවම තේරුම් ගන්න. එතනින් එහාට අපි යනවා employer's equipment. දැන් employer's equipment කියලා කිව්වහම ඔයගොල්ලෝ දන්නවා අපි මීට කලින් කතා කරා contractor's equipment කියලා දෙයක් ගැන. එතකොට ඒකට ගොඩාක්ම සමාන මෙතන අයිතිය contractor සතුවද employer සතුවද තියෙන්නේ කියන එක තමයි මෙතනදී පැහැදිලි කරලා තියෙන්නේ. එතනදී හරි ලස්සනට මේක විග්‍රහ කරලා තිනවා මෙන්න මේ විදිහට. Means the apparatus, machinery and vehicles if any made available by the employer for the use of contractor in the execution of the works as stated in the specification. එතන ගොඩක් දේවල් කතා කරලා තිනවා. මෙතනදී කියනවා සමහර දේවල් තියෙනවා employer ලබා දෙනවා සමහර vehicles එහෙම නැත්නම් apparatus machinery හරි ඔබ මේ භාවිත කරන්න මේ contract එකේ execute කරන්න. හැබැයි මෙතන specifically කියලා තියෙනවා
as stated in the specification as stated in the specification එතකොට අපි contract එක sign කරනකොටම අපි දැනගන්නවා මොනවද මේ employer's equipment කියන්නේ කියලා. ඒක වැදගත්. employer ට ad hoc විදියට මේක භාවිත කරන්න මේක භාවිත කරලා කරන්න කියලා කියන්න හැකියාවක් නැහැ. හැබැයි ඊට පස්සේ මෙතන කියනවා but does not include the plant which has not been taken over by the employer. එතකොට මේ හැමතැනදීම distinguish කරලා තියෙනවා employer's equipment කියන එකට plant කියන එක කොහොමඩවත් අයිති වෙන්නේ නැහැ කියන එක. මේක contractors equipment කියන කේදී ඒ අර්ථ දක්වන ලද පදය තුලත් ඔබ දකින්නට ඇති. දැන් අපි යමු තුන්වැනි අර්ථ දක්වන ලද පදයට. මේක තමයි අපි site කියලා කියන්නේ. ඔගලන්ට මතක ඇති මම මීට ඉහත වීඩියෝ පටයකදී සඳහන් කරා මේ සයිට් කියන සමාජිකයා ගැන 1977 පිඩික් වර්ෂන් එකේ හඳුන්වලා දීලා තිබුණේ ඉතාම ලිමිටඩ් අපි මේකට කියනවා non exhaustive list එකක් කියලා. හරි. දැන් මෙතනදී අපි කියනවා සයිට් කියන එකේ අපි SPD2 ඩෙෆිනිෂන් එක ගත්තොත් ඒකේ තියෙන්නේ site means the places where the permanent works are to be executed. And to which the plant and materials are to be delivered, and any other places as may be specified in the contract as forming the part of the site. කියලා. එතකොට මෙතනදි තේරුම් ගන්න මෙතන කියලා තියෙනවා places where the permanent works are to be executed කියලා. ඔයගොල්ලෝ FIDIC earlier version එකක් 1977 version එක ගත්තොත් එහෙම මේ site කියන එක අපි define කරනකොට අපි non exhaustive list එකක් භාවිත කරා. මම මේ පෙට්ටිය ගත්තේ ඒක ගැන ඉදිරිපත් කරන්න. FIDIC 1977 version එකේ site කියන එක define කරලා තියන්නේ මේක අපි හිතමු wedge of land එකක් කියලා. On, under, in, ඒ කියන්නේ within or through which the permanent works are to be executed කියලා තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. නමුත් ඕගොල්ලෝ හිතන්න මේ වගේ non exhaustive list එකක් prepositions දැම්මොත් එහෙම ඔයගලන හොඳට තේරෙනවා අපි හිතමු එයාපෝට් එකක් එහෙමත් නැත්නම් space shuttle එකක් තියෙන site එකක් ගැන වැඩිපුරම මේ site එකේ testing and commissioning කරන්න වෙන්නේ අවකාශයේ ඒ කියන්නේ මේ කියන site එකේ උඩ. එතකොට අන්න ඒ වගේ තැනකදී අර in on under or through කියලා කියන prepositions හතරෙන් විතරක් මේ site එකේ horizontal and vertical boundaries define කරන්න බෑ. එහෙම කරන්න ගියොත් එතන වැරද්දක් ඇති වෙනවා. අපි ගොඩක් වෙලාවට දන්නවා ඔය airport site එකක හිටපු අයද දන්නවා ඇති. අපිට ගොඩක් testing and commissioning කරන්න සිද්ධ වෙනවා මේ site එක උඩ තියෙන අවකාශයේ. එතකොට අපිට භාවිත කරන්න සිද්ධ වෙනවා preposition එක over කියන එක. ඊළඟට අපි හිතලා බලමු අපිට ගඟක් කරහා පාලමක් ඉදි කරන්න තියෙනවා. එතකොට site එක කියලා කිව්වහම අපිට සමහර වෙලාවට කියන්න වෙනවා across the river කියලා. එතකොට අර කලින් FIDIC 1977 version එකේ තිබිච්ච preposition හතර තුල රාමගත කරන්නට බෑ site එකේ horizontal and vertical boundaries කියන එක. අපි ඒක බැහැර කිරීම සඳහා FIDIC 1987 version එකෙන් පස්සේ ඔය කියන preposition non exhaustive list එක නැති කරලා දැම්මා. මේක danger එක තමයි non exhaustive list එකක් දැම්මම මොකක් හරි දෙයක් එතනින් අයින් වුණොත් ඒ ගැන කිසියම් ගැටලුවක් dispute එකක් ඇති වුණොත් ඒ dispute එක විස්තර කරන්න හැකියාවක් නැහැ. දැන් මේ definition එක ඔයගොල්ලෝ හොඳට බලන්න ඔය කියන preposition එකක්වත් නැහැ. එතකොට ඒක කියලා තියෙන්නේ means the places where the permanent works are to be executed කියලා. එතෙන්දී ඊටාම පැහැදිලිව තේරුම් ගන්න ඔය preposition ඔක්කොම එතනට අයිති වෙනවා. ඒ place එක කියලා කිව්වහම මේකේ horizontal and vertical boundaries සම්පූර්ණයෙන්ම ඇතුළත් වෙලා තමයි මේ site කියන එක define කරලා තියෙන්නේ. මේක FIDIC 1977 එක version එකේ definition එකට වඩා ඉදිරියට ගියපු ඉතා පැහැදිලි definition එකක්. අපි එතනින් එහාට යනවා laws කියලා තියෙනවා. ඔයගොල්ලෝ හැමෝම දන්නවා දැන් ලංකාවේ site එක ගැන අපි කතා කරොත් එහෙනම් අපිට කතා කරන්න වෙන්නේ ශ්‍රී ලාංකික නීතිය ගැන. එතන නමුත් මෙතන laws කියලා define term එකක් capital L වලින් පටන් ගන්න define term එකක් ගැන අපි කතා කරොත් එහෙම මෙතන කියලා තියෙන්නේ laws means all legislation statutes ordinances and other laws and regulations and bylaws of any legal constituted public authority. මෙතනදි තේරුම් ගන්න මේක ගැන අපි මේ SBD2 එක ඒකේ sub clauses ගැන විස්තර කරන්න යද්දී ඔයගලන්ට තවදුරටත් දැනගන්නට ලැබෙයි. නමුත් දැනට තේරුම් ගත යුතු දෙයක් තමයි laws කියලා කියන්නේ
L capital L වලින් පටන් ගන්න laws කියලා කියන්නේ other laws by regulation by legally constituted public authority all legislation ගොඩක් වෙලාවට country law කියන එක තමයි මෙතනදී වැදගත් වෙන්නේ නමුත් ඒක වෙනස් වෙනවා බැරි වෙලාවත් අපි particular conditions වල මේක වෙනත් law එකක් ගැන සඳහන් කරලා තියනවා නම් ගොඩක් වෙලාවට දැන් ඔය FIRIC originate උනේත් FIRIC red book එක originate වෙච්ච එක වෙනස්කම් දෙයක් තමයි මේක මුලදී ICE conditions of contract භාවිත කළේ බ්‍රිතාන්‍ය තුල පමණයි එතෙන්දී law of the country උනේ English law එක නමුත් FIRIC international version එකට ගියාම මොකද FIRIC වල මුල්ම සමාජිකයා ICE Institute of Civil Engineers Institution of Civil Engineers එතනින් තමයි FIRIC ආරම්භ වුනේ. එතකොට FIRIC internationally ගියාම ඒගොල්ලන්ට වෙනස් කරන්න සිද්ධ වුනේ the choice of law. එහෙම නැත්නම් මොන නීතියද භාවිත කරන්න කියන එක පිළිබඳ flexibility එකක්. මේ FIRIC red book එක තුල ලබා දීලා තියෙනවා. එතෙන්දී අපි laws කියලා අදහස් කරන්නේ ඒක තමයි. ඊට පස්සේ අපි යනවා ඊළඟ defined term එකට. අපි ඒකට කියන්නේ performance security කියලා. means the security or securities if any under sub clause 4.2 ඒක බොහොම straight forward definition එකක් performance security ඔකට අපි performance bond කියලාත් කියනවා මේ performance security කියන එක පිළිබඳ sub clause 4.2 එකේ පැහැදිලිවම අර්ථ දක්වලා තියෙනවා නමුත් ඒ කිසියම් තැනක එතනින් එහාට එතනින් ඔබට කියපු ඕනම sub clause එකක performance security කියන capital P සහ capital S වලින් සඳහන් වෙන performance security කියන term එක අපි කොහේ හරි භාවිත කළොත් ඒ සඳහන් වෙන්නේ මේ sub clause 4.2 එකේ තියෙන performance security එකම තමයි කියන එක තමයි මේ අර්ථ දක්වන ලද පදයෙන් විග්‍රහ කරන්නේ. ඒ වගේ අර්ථ දක්වන ලද පද කිහිපයක්ම අපිට කලිනුත් දැනගන්න ලැබුණා. ඔයගලන්ට මතක ඇති provisional sum ගැන අපි කතා කරද්දී provisional sum එකට අදාළ sub clause එක ගැන එතන කියලා තිබුණා. ඊළඟට අපි යනවා variation කියන එක. මේ variation කියන defined term එක FIRIC 1999 දක්වා තිබුණේ නැහැ. එතකොට මෙතනදී ප්‍රශ්නයක් ඇති වුණා. දැන් අපි ලෝකේ භාවිත වෙන වෙනත් standard forms of contract ගැන අපි සඳහන් කරද්දී මේ variation සහ claim කියන දෙක වෙනස් කරලා තිබුණේ නැහැ. දැන් මම මේ claim ගැන මෙතනදී කතා කරන්න යන්නේ claim කියන එක FIRIC 1999 version එකේවත් SBD 2 එකේවත් defined term එකක් නෙවෙයි. නමුත් FIRIC 2017 version එකට ගියාම ඔයගලන්ට පේනයි variation වලට අමතරව claim කියන එකත් defined term එකක් හැටියට භාවිත කරලා තියෙනවා. අපි ඒ ගැන වෙනම කතා කරමු වෙනත් වීඩියෝ පටමාලාවකින්. මේ FIRIC 2017 වලින් අලුතෙන් හඳුන්වා දීලා තියෙන අර්ථ දක්වන ලද පදවල සහ ඒ වයින් තියෙන impact එක මොකක්ද කියන එක. නමුත් මේ variation කියන එක මම නැවතත් එන්නම් ලෝකේ අනිත් standard forms of contract ල සමහර standard forms of contract ල ඊගෙන කතා කරන්නේ වෙනත් විදිහකට. දැන් උදාහරණයක් ඇරගෙන ගත්තොත් new engineering contract ල අපි compensation events කියලා කියනවා. compensation event කියලා කියන්නේ ඇත්තම variation සහ claim දෙකම ඇතුළත් වෙලා තියෙන එක්තරා සමාජිකයක්. එතකොට ඒ terminology එකේදී අපි variation සහ claim වෙනම හඳුන්වන්නේ නැහැ. ඒ දෙක එකතු කරලා තමයි හඳුන්වන්නේ compensation events කියන එක. නමුත් මෙතනදී variation සහ claim කියන දෙක ඉතා පැහැදිලිව වෙන් කළා හඳුන්වලා දීලා තියෙනවා FIRIC terminology එකේදී. එතෙන්දිත් අපි variation කියන එක හඳුන්වා දීලා තියෙනවා SBD 2 එකේ. මොකක්ද variation කියලා කියන්නේ? Variation means any change of the works instructed or approved under clause 13. Clearly කියලා තියෙනවා මොකක්ද මේ කියලා. එතකොට අපි variation clause එක ගැන කතා කරන්න යද්දී අපි ඒ ගැන වෙනම කතා කරමු. ඉතාමත් සවිස්තරාත්මක සහ දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා variation කියන එකේ definition එක ගැන. නමුත් මෙතනදී variation කියලා defined term එකක් තියෙනවා. එහෙමත් නැත්නම් අර්ථ දක්වන ලද පදයක් තියෙනවා කියන එක විතරක් ඔබ හඳුනාගත යුතුයි. ඊළඟට එනවා unforeseeable. මොකද්ද මේ unforeseeable කියලා කියන්නේ? unforeseeable කියන එකේ සිංහල තේරුම ගත්තොත් ඒකට අපි කියන්නේ බලාපොරොත්තු නොවු කියලා. එතකොට English literal meaning එක ගත්තොත් ඒකත් කියන්නේ unexpected. එහෙම නැත්නම් අපි කලින් අපිට දැනගත නොහැකි දෙයක් ගැන තමයි අපි මේ කතා කරන්නේ. දැන් අපි හිතමු unexpected දේවල් හැටියට අපිට සලකන්න බෑ මේ හෙට වැස්සක් වහිනවා කියන එක. මොකද තාක්ෂණය ඉතාමත් දියුණුවේ
අපි දන්නවා පැයෙන් පැයට කාලගුණ වාර්තාවල් අපි දැන් ඕගොල්ලෝ BBC එහෙමත් නැත්නම් ශ්‍රී ලාංකික රූපවාහිනී channel එකක් දැම්මත් හැමතිස්සෙම weather report කියලා කියනවා. හෙට මෙන්න මේ වෙලාවට වහිනවා. මෙන්න මේ වෙලාවට පායනවා කියලා. එතකොට ඒ වගේ තමයි හෙට වැස්සක් වහිනවා කියන එක අපිට unforeseeable කියලා කියන්න එක සැරේට අමාරුයි. නමුත් ඒක ඉතාම දරුණු වැස්සක්ද එහෙමත් නැත්නම් cyclone එකක්ද tornado එකක්ද කියන එක පිළිබඳ අපිට foresee කරන්න බෑ. අපිට බලාපොරොත්තු වෙන්න බෑ. එතකොට මේ unforeseeable කියන definition එකේ යටතට වැටෙන්නේ නැහැ අපිට predict කරන්න පුළුවන් දේවල්. අපිට දැනගත හැකි දේවල්. දැන් උදාහරණයක් හරියට ගත්තොත් unforeseeable දෙයකට ඉතාම හොඳ උදාහරණයක් තමයි උල්කාපාතයක් කඩා වැටුණා. හරි, ඔයාලා දන්නවා ලෝකේ සමහර තැන්වල ඔය උල්කාපාත කඩා වැටලා තියෙනවා. ඒක මේ පෘථුවේ වායුතලයට එනකොට ගොඩක් දුරට පිච්චෙනවා. නමුත් ගල් කැබලි වැටෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ දෙයක් unforeseeable. ඊට අමතරව අපිට තව දෙයක් කියන්න පුළුවන් සුනාමි වගේ දෙයක් unforeseeable. අපිට කියන්න බෑ මුහුදයිනේ හිටියා කියලා හැමදාම සුනාමි එනවා කියලා. ශ්‍රී ලංකාවට මෙම අත්දැකීම ලැබුණේ අපේ කාලේ එක් වතාවයි. මම මේ කතා කරන්නේ විහාර මහදේවී යුගය නෙවෙයි අපේ යුගය ගැන. අපි දන්නවා ඉතිහාස කතාවල් තියෙනවා මේ සුනාමියට සමාන මූලාශ්‍ර තියෙන ඉතිහාස කතාවන්. සමහරවිට සුනාමියන් ඇති වෙලා තියෙන්න පුළුවන් ශ්‍රී ලංකාවට මීට කලින්. නමුත් අපි දන්නා පරිදි 2004 එකම එක වතාවයි අපිට සුනාමියක් අත්විඳින්නට හම්බුනේ. ඒක අපි කවදාවත් බලාපොරොත්තු නොවු දෙයක්. ඒක නිසා තමයි අපි ඒකට unforeseeable කියලා කියන්නේ. එතකොට මේ ඩෙෆිනිෂන් එකේ ගැප් වෙලා තියෙන්නේ මෙහෙම. Means not reasonably foreseen by an experienced contractor. මේ හැම වචනයකම තේරුමක් තියෙනවා. Means not reasonably foreseen by an experienced contractor. මේ reasonable කියන වචනේත් ඉතාම වැදගත්. ඕක ගොඩක් වෙලාවට අපි නීතිය භාවිත කරන අය දන්නවා. Within reasonable time කියන එක අපි හැමතිස්සෙම කතා කරනවා නේ. Within reasonable time කියලා කියන්නේ පිළිගත හැකි කාල සීමාවක් තුළ justify කරන්න පුළුවන් කාල සීමාවක් තුළ. එතකොට foreseen by an experienced contractor මේකත් ඉතාම වැදගත් දෙයක්. දැන් අපි උදාහරණයක් හරියට ගත්තොත් ගොඩක් වෙලාවට මේක ඔය experience කියන වචනය මෙතෙන් ඉදිරිපත් කරලා තිබුණාට අපිට ඒක justify කරන්න බෑ ඔයා experience නැති contractor කෙනෙක් කියලා. දැන් උදාහරණයක් හරියට ගත්තොත් ඕනෑම ව්‍යාපෘතියකට අපි contractor කෙනෙක් appoint කරන්නේ ඔහුට ඔයාට ඒ පිළිබඳ තියෙන experience එක නිසා. එම contractorට ඒ පිළිබඳ තියෙන experience එක නිසා තමයි එම contractor එම ව්‍යාපෘතිය දිනා ගන්න. එතකොට අපිට කියන්න බෑ ඔයා මේ සම්බන්ධයෙන් experience නැහැ කියලා. දැන් අපි example එකකට ගත්තොත් geotechnical investigation එකක් කරලා තියෙන්න ඕන filing කරනවා නම්, underground services ගැන දැනගෙන තියෙන්න ඕන excavation එකක් කරනවා නම්, ඒවා experience contractor කෙනෙක් දැනගත යුතු දේවල්. නමුත් මේවා limitations තියෙනවා. ඒක නිසා තමයි ඔය ගොඩක් වෙලාවට contract data තුල තියෙනවා මේ employer විසින් ලබා දිය යුතු යම් යම් දත්ත මේ contract එක price කරන්න. උදාහරණයක් විදිහට කාලගුණික දත්ත කියන එක ලබා දිය යුතුයි contract එකට හරියට price කරන්න. ඒ වගේ දේවල් තියෙනවා. එතකොට experience contractor කෙනෙක්ට foresee කරන්න බැරි වෙච්ච දෙයකට තමයි අපි unforeseeable කියලා කියන්නේ. මේ unforeseeable කියන වචනේ ගැප් වෙලා තියෙනවා FDIC red book එකේ, එහෙමත් නැත්නම් SBD2 version එකේ ගොඩක් තැන්වල මේක ගැප් වෙලා තියෙනවා. ඒ ගැප් වෙලා තියෙන තැන් ගැන අපි වෙනම කතා කරමු. මේ විදිහට තමයි මේ සමාජිකයන් හත් දෙනා අපි define කරලා තියෙන්නේ. දැන් මීට අමතරව මම කිව්වා ඔයගලන්ට FDIC 1999 version එකේ සමාජිකයන් වැඩිපුර සමාජිකයන් දෙන්නෙක් ඉන්නවා කියලා. එතකොට මොකද්ද මේ වැඩිපුර සමාජිකයන් දෙන්න? අපි එක 1999 version එකේ අපි කියනවා country කියලා. මොකද මේ country කියන එක අපි මෙතන define term එකක් හැටියට දාලා තියෙන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් ශ්‍රී ලංකාව කියන්නේ island nation එකක්. එහෙමත් නැත්නම් දූපතක්. මේක තනි රටක්. ඒතකොට මේ තනි රට තුළ අපිට ওই border කියන ප්‍රශ්නේ ඇති වෙන්නේම නැහැ. ඉදිරියට ඇති වෙන්නේත් නැහැ. එතකොට දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම අයලන්තේ කියලා දූපතක් තියෙනවා එංගලන්තේට පොඩ්ඩක් එහා. මේ දූපතේ යට කොටස අපි සලකන්නේ Republic of Ireland කියන
කන්ට්‍රී එක උඩ කොටස අපි සලකන්නේ නෝදර්න් අයර්ලන්ඩ් කියන කන්ට්‍රී එක නෝදර්න් අයර්ලන්ඩ් කියලා කියන්නේ ඇත්තටම මහා බ්‍රිතාන්‍යයට අයිති වෙච්ච රටක් ඒතකොට මේ දෙක අතර බෝඩර් එක ගැන අපි කතා කරොත් එහෙනම් මේ බෝඩර් එකේ මොකක් හරි කන්ස්ට්‍රක්ෂන් එකක් කරනවා නම් ඔන්න ඔය කන්ට්‍රී කියන එක ඉතාම වැදගත් වෙනවා දැන් මෙතන කියලා තියෙන්නේ country means the country in which the site or most of it is located where the permanent works are to be executed දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් බවුන්ඩරි වෝල් එකක් හදනවා කියලා හිතන්න මේ බවුන්ඩරි වෝල් එක හරියටම සෙන්ටර් ලයින් එක තිබුණොත් එහෙම මේ රටවල් දෙක අතර දේශ සීමාවේ මොන රටරද මේක අයිති වෙන්නේ මොකද most of it කියන එක violate වෙනවා නේ most of it කියන එක අපිට හිතා ගන්න බැරි වෙනවා ඒතකොට shift කරන්න වෙනවා එක පැත්තකට එහෙමත් නැත්නම් මේක ප්‍රශ්නයක් වෙනවා මොන රට ගැනද අපි කතා කරන්නේ හරි ඒක වැදගත් වෙනවා නමුත් ලංකාව island nation එකක් නිසා SBD 2 version එකේ මේක තිබුණ නැහැ කියලා ගැටලුවක් ඇති වෙන්නේ නැහැ ඊට අමතරව තවත් define term එකක් තියෙනවා force majeure කියලා මේක අපි කියනවා act of god කියලා දෙවියන්ගේ කැමැත්ත පරිදි සිදුවෙන දේවල් කියලා නමුත් මේ හොඳට මතක තියාගන්න force majeure කියන define term එක Physics 2017 version එකකින් අපි බැහැර කරලා තිනවා ඒ වෙනුවට වෙනත් යෙදුමක් අපි යොදලා තිනවා ඒ ගැන අපි වෙනම කතා කරමු නමුත් force majeure කියන එක තවමත් SPD 2 version එකේ සහ Physics 1999 version එකේ ගැප් වෙලා තියෙනවා. එකම වෙනස තියෙන්නේ force majeure කියන එක මේකේ define කරලා නැති වුණාට ඔයගොල්ලන්ට බලන්න පුළුවන් force majeure කියලා clause එකක් තියෙනවා SPD 2 version එකේ. ඒ තමයි clause 20. ඒ clause 20 යටතේ ඉතාම පැහැදිලිව සවිස්තරාත්මක දක්වලා තියෙනවා මොකද්ද force majeure කියන්නේ කියලා. ඒ වගේම තමයි Physics 1999 version එකේ clause number 19 වල තමයි මේක විස්තර කරලා තියෙන්නේ. ඒක වෙනසක් නැහැ. ඒ closes දෙක swap වෙලා තිනවා. SBD 2 සහ Physics 1999 version එක ගැන. ওই විදිහට තමයි මේ අර්ථ දක්වන ලද පදවල පිළිබඳ කතාව දිගහැරෙන්නේ. ඉතින් අපි පැය 3ක් විතර ගත්තා. වැඩසටහන් 6ක් ඔබ මා සමග සම්බන්ධ වෙලා හිටියා. මේ අර්ථ දක්වන ලද පද පිළිබඳ මුළුමනින්ම සම්පූර්ණව සහ සරලව ඉගෙන ගන්න මාත් සමග රැඳිලා හිටියට ඔබට බොහොම ස්තුතියි මම හිතනවා මේ වීඩියෝ පට 6 ඔබ නැරඹුවොත් එක දිගට ඔබට ඉතාම හොඳ දැනුමක් ලැබෙයි මොකක්ද මේ අර්ථ දක්වන ලද පද කියන්නේ කොහොමද මේ අර්ථ දක්වන ලද පද වලින් ඒ කොන්ට්‍රැක්ට් එකට බලපාන්නේ ඒ කොන්ට්‍රැක්ට් එකේ ඇඩ්මිනිස්ට්‍රේෂන් වලට බලපාන්නේ මයින්ඩ්ෆුල්නස් mindful ලෙස අපි කොහොමද මේ කොන්ට්‍රැක්ට් එක ඇඩ්මිනිස්ටර් කරන්නේ කියලා. mindful contract administrator යටතේ SBD 2 සරලව සිංහලෙන් ශ්‍රී ලාංකික ඔබට පිදෙන තිලිනෙයි පළවෙනි පරිච්ඡේදය අදින් අපි හමාර කරනවා. අර්ථ දක්වන ලද පද පිළිබඳ ඔබට දැනුමක් ලබා දෙන්නට මට හැකියීම ගැන මම ඉතාම සතුටු වෙනවා. ආයුබෝවන්.